අවසරයි ස්වාමීන් වහන්ස මට ත්‍රිපිටකය සම්බන්ධයෙන් කරුණු කීපයක් විමසීමට වහන්සේගෙන් අවසර සිංහල භාෂාව පවතින අපගේ රටේ ලියූ ත්‍රිපිටකය එංගලන්තයට ගිනිහිල්ලා තැන්පත් කර තිබීම මොන හේතුවක් මත එච්චර ඒගොල්ලන්ට සිංහල නොදන්න ඒගොල්ලෝ ඇයි මේ එහෙම තැන්පත් කර තියෙන්නේ ඇයිද ඒක ඇයි මේ අපිට අහපව් ලබා ගන්නට මේ උපවාසයේ දැන් වෙහසක් දරලා ඒක කොපිස් කියනලා අපි ඒක දකින්න අපිට ලැබුණා ඇයි මේ එහෙම තියාගන්නේ කියන එක මට ප්‍රථමයෙන්ම දැන ගැනීමට ඉතින් මොකක් හරි ධර්මතාවයක් හේතුවක ඵලයක් තේරුණාද දැන් බැරි වෙලාවත් ඔය ත්‍රිපිටක පොත් දැන් අවුරුදු 100 ගණනකට පෙර 1862 තමා ජෝජ්ජන මහත්තයා අර මේ කෑගල්ලේ මාතුල අඳුලනේ තිබිච්ච මේ පුස්කොළ පොත් ටික එහෙමයි අරන් ගියේ එහෙමයි එතෙක්කල් කොමාරි සංරක්ෂණය කරගෙන ආවා එහෙමයි බැරි වෙලාවත් දැන් අවුරුදු 150කටත් වැඩි 160ක් විතර වෙනවා එහෙමයි ඔය 160ම ඔය ත්‍රිපිටක පොත් ටික ඔය මාතුලාලුනේ තිබුණා නම් අද වෙනකොට දිราපත් වෙලා වේයෝ කාල මොන මොන හරි වැස්සට අවුට මේලා මොකද මේවා වටිනාකමක් දැනගෙන හිටියේ නැහැ එහෙමයි මොකක් හෝ ධර්මතාවයක් නියම් ධර්මයක් නිසා එහෙමයි ඔය ජෝජ්ජන මහත්තයාට මේක හිතක් ඇති වෙන්නේ නැති ඒක සංසාර පුරුද්දක් එහෙමයි මේ ටික කොහොම හරි අරන් ගිහිල්ලා හැබැයි එංගලන්තෙට අරන් ගියාම මේ පුස්කොළ පොත් ටික ඔක්කොම ඒගොල්ලෝ මේ සංරක්ෂණය කරලා ලැමිනේට් කරලා දිරන්න බැරි විදියට හොඳට හදලා එහෙමයි අද වෙනකම් එදා ගෙනිච්ච තත්වයටත් වඩා හොඳට තියෙනවා එහෙමයි ඒක ධර්මතාවය හම්යයි ඒක බැරි වෙලාවත් ලංකාවේ තිබුණා නම් ඕවා ඔක්කොම කෑලි හැලෙන තත්වයට අදපත් වෙනවා දැන් අද පෙරදිනිය විශ්වවිද්‍යාලේ සිලෝන් රූම් කියලා රූම් එකක් තියෙනවා ඔබ පෙරදිනිය විශ්වවිද්‍යාලේ හිටියා නම් මේ පුස්තකාලේ ගොඩනැගිල්ලේ උඩ තියෙනවා සිලෝන් රූම් කියලා එකක් මේක තියෙනවා පුස්කොළ පොත් 1400 ගාණක් එහෙමයි මේ බොහොම වැදගත් වටිනා පොත් තියෙනවා කඩයිම් පොත් තියෙනවා විශේෂ කඩයිම් පොත් කඩයිම් පොත් කියන්නේ මේ හෙළබිමේ එදා තිබුණු රාජ්‍ය ප්‍රාදේශීය රාජ්‍ය තිබුණා ජම්බුද්දීපයේ කඩයිම් පොත ත්‍රිසිංහලේ කඩයිම් පොත උතුරු කුරු දීපයේ කඩයිම් පොත අපර ගෝයානේ ඔක්කොම කඩයිම් පොත් තියෙනවා දැන් අද මම පෙරදිනිය විශ්වවිද්‍යාලේ හිටියේ මීට අවුරුදු 60කට විතර ඉස්සෙල්ලා එහෙමයි 60 ගානකට ඉස්සෙල්ලා ඒ කාලෙත් මේවා ටිකක් දිราපත් වෙලා තිබුණේ අද වෙනකොට කෙනෙකුට බලන්න බැරි තරමට දිราපත් වෙලා දැන් අල්ලල බලන්න බෑ එහෙමයි මේ අවුරුදු 60කට පස්සේ මේවා දැන් බලන්න බැරි තරමට නැති වෙලා ඇයි සංරක්ෂණය කළා නැහැ එහෙමයි ලංකාවේ පුස්තකාල තිබුණට සංරක්ෂණය කළේ නැහැ හැබැයි එංගලන්තෙට ගෙනිච්ච ඒවා ඔක්කොම සංරක්ෂණය කළා. ඒක මොන හේතුවක් නැතුව හරි ධර්මතාවයකින් සිද්ධ වෙච්ච දෙයක්. අර ගෙනිච්චට වඩා 100%ක් හොඳින් අදත් පවතිනවා. ඒ වගේම ඒගොල්ලෝ මයික්‍රෝ ෆිල්ම් කළා. සියලුම දේ පොත් කවුරු හරි බැරි වෙලා අපි හිතමුකෝ ගින්නක් හටගත්තොත් ඔය පුස්තකාලේ. ගින්නෙන් ඔක්කොම පිටිලා යන්න පුළුවන් නමුත් මයික්‍රෝ ෆිල්ම් කළා සංරක්ෂණය කළා තියෙනවා මයික්‍රෝ ෆිල්ම් එක පුච්චන්න බෑ කාටවත් කරලා ඒක තියෙන වෙනම ඒක නිසා ඒක මේ නවීන විද්‍යාවේ හාස්කමක් හැටියට මේ ධර්මතාවයෙන් ඔය බුද්ධ දේශනාව ආරක්ෂා වෙලා සංරක්ෂණය වෙලා තියෙනවා එහෙමයි ස්වාමීනි එතකොට ස්වාමීන් වහන්සේ දැන් මේ එංගලන්තය කියන්නේ අපි තාම ලෝකේ පිළිගත්ත වැදගත් රටක් එතකොට එතුමන්ලාට මේ කියන්න බැරිද මේ 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 ත්‍රිපිටක අපි රැගෙන ඇවිල්ලා තියෙන්නේ ලංකාවෙන් එතකොට ඒ නෑ ඒගොල්ලෝ කියනවා ඒගොල්ලෝ කියනවා පිළිගන්න තියෙනවා ඕල්ඩන්බර්ග් පැහැදිලිවම කිව්වා මේ වගේ නාමයේ දැන් සිංහල අකුරෙන් තියෙන ඒවා ලංකාවෙන් ගෙනාමයි කියලා ඒගොල්ලෝ කියනවා ඒක තමයි ස්වාමීනි එතකොට ඒකම අපිට සාක්ෂියක් වෙන්නේ නැද්ද අපේ ගෞතම නමුත් මෙහෙමනේ වැඩේ තියෙන්නේ ඒ කාලේ මේ මේ කියන කාලේ එහෙමයි එංගලන්තෙට යටත් විදිහේ රටක් එංගලන්තේ ප්‍රාදේශීය ප්‍රාන්තයක් එහෙමයි ඒ වගේම මේ කියන අලුලනේ හිටිය ගණින්නාංශලා
අස්සං කළා පවුම් පහකට විකුණලා කුයිටාංශයක් අරගෙන. එහෙමයි. කුයිටාංශය ලන්ඩන් කෞතුකාගාරය තියෙනවා. අපි ගාවත් තියෙනවා ඒක පිටපතක්. ඔව්. සීල් එකක් ගහලා තියෙනවා මේක මේ මොනාකීකට ඔටුන්නට IT කියලා. ඉතින් ඒක නිසා දැන් ඒවා ඒගොල්ලන්ගේ දේපොළ වස්තු. ඒක තමයි ස්වාමීන් වහන්සේ මට එතන තියෙන දැන් ඒ මේ ලංකාවෙන් ගිනිච්ච දේ මේ ලංකාවෙන් තමයි මේක ගිනාවේ කියන එක අපේ ගෞතම බුදුන් වහන්සේ ලංකාවෙන් ගිනාප බව ඒගොල්ලෝ ගෙනිච්ච බව පිළිගන්නවා. අපේ රටේ ගෞතම බුදුන් වහන්සේගේ උප්පත්ති බුදු වීම ආදියට ඒක සාක්ෂියක් වෙන්නේ නැද්ද සාමි? ඒක සම්පූර්ණ සාක්ෂි සියලු දේ සාක්ෂි. එහෙමයි. මේ ත්‍රිපිටකය ලිව්වේ සිංහල අකුරෙන් සිංහල හාමුදුරුවරු සිංහල පන්හිඳෙන් සිංහල තල්පත්වල. එහෙමයි සාමි. ඉන්දියාවේ මොන ත්‍රිපිටකයක්වත් කියලා නැහැ ওই විදිහට. ඉන්දියාවේ කොහෙවත් ත්‍රිපිටකයක් කියලා නැහැ. ඉන්දියාවේ දීලා තියෙන සංස්කෘත භාෂාවෙන් පස්සේ කාලෙක ඔය මේ මහායානික බුද්ධ ආගමේ තියෙන දේවල්. ඉන්දියාවේ තියෙන සංස්කෘත භාෂාවෙන් ලියු වෛතුල්‍යවාදී ත්‍රිපිටකයක සූත්‍ර ධර්ම 64. ඔය සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය, ලංකාවතාර සූත්‍රය, ඒ වගේම මඤ්ඤුශ්‍රී වෝසතාණන් කියන අර මහායානික පඬිවරයා ලියපු පාරමිතා සූත්‍ර 22ක්, එහෙමයි. ඒ වගේ සූත්‍ර 64ක් වෛතුල්‍යවාදී නිකායෙත් අදක් තියෙනවා. එහෙමයි. ඒවා බුදුහාමුදුරන්ගේ ධර්මයේ නෙමෙයි. බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන්නේ මේ හෙළබිමේ. එහෙමයි සෝමි. එතකොට මේ හෙළබිමේ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා මේ දේශනා කරපු දේ, එහෙමයි. පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි සියලු සංගායනා පැවැත්වුවේ මේ රටේ. එහෙමයි. එතකොට මේ රටේ බානකවරුන් පත් කළා බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාවට පස්සේ මේ කියන මේ මාගදී ශබ්ද සංඥා ඇතුව මේ ත්‍රිපිටකයේ මේ සූත්‍ර පිටකය වනපොත් කරගෙන කටින් කට පවත්වාගෙන ආඹ අවුරුදු 456ක්. අවුරුදු 456ම මේක මේ විදිහට පවත්වාගෙන යන්න අර පළවෙනි සංගායනාවේදී බානක පරම්පරා තුනකට පැවරුවා. සූත්‍ර පිටකය ආනන්ද හාමුදුරුවන්ගේ පරම්පරාවෙන්, එතකොට මේ සරියුත් හාමුදුරුවෝ මුගලන් හාමුදුරුවෝ පිරිනිවන් පාලා ආනන්ද හාමුදුරුවෝ ජීවමාන හිටිය නිසා ආනන්ද හාමුදුරුවොත් ඒ ගෝල බාල පරම්පරාවට පැවරුව සූත්‍ර පිටකය. ඒ වගේම උපාලි හාමුදුරුවන්ට පැවරුවා විනය පිටකය. ඒ වගේම මහා කස්සප හාමුදුරුවෝ හිටියා පැවරුවා මේ අභිධර්ම ගැඹුරු ධර්ම පිටකය. මේ විදිහට පවත්වගෙන ආවා. වනපොත් කරගෙන අර කටපාඩමින් පරම්පරාවෙන් ගෝල බාලය ටිකකට මේක කටපාඩම් කරගත්තා. වනපොත් කරගත්තා. ඒ බානකවරුන්ගේ රාජකාරියේ ඒකයි. ඒගොල්ලෝ මේක පරිත්‍ථ හැටියට කටපාඩම් කරගත්තා විතරක් නෙමේ විපස්සනා ධූරයත් පිළුවා. මේ තියෙන ධර්මයේ තේරුම් අරගෙන විපස්සනා ධූරයේ පුරලා මගඵල ලැබුවා. කොටසක් පවත්වාගෙන ආවා. අවුරුදු 456ක්ම බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වූ දවසේ ඉඳන් ඔය රුහුණු ප්‍රදේශයේ, නැගෙනහිර ප්‍රදේශයේ, රජරට ප්‍රදේශයේ, අද නම් බදුල්ල, මොනරාගල, අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලේ, ඒ වගේම මාතර හම්බන්තොට දිස්ත්‍රික්කවලත්, බදුල්ල මොනරාගල දිස්ත්‍රික්කවලත් මේ දේවල් පවත්තා. ඔය කුඩුම්බිගල, සිතුල්පව්වේ, රජගල, මේ වගේ බොහෝ තැන්වල, පොළොන්නරුවේ දිඹුලාගල, මේ වගේ තැන්වල පවත්වාගෙන ආවා. මේ පවත්වාගෙන එනකොට බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා අවුරුදු 463කට පස්සේ මේ රටට ලොකු නියඟයක් ආවා. බැමිනිටියා සාගතය. කන්න හතක් කුඹුරු වපුරන්න, ධ්‍යාන වපුරන්න සෑහෙන ලැබෙන වැස්සක් ලැබුණේ නැහැ. එහෙමයි සෝමි. එතකොට මහවැලි ගඟ හිඳිලා ගියා කියනවා. එහෙමයි. මහවැලි ගඟත් හිඳිලා ගියා. ජල පහර ගහගෙන යන්නේ නැහැ. ඒ වගේම ඔය ගංගා පහක් තිබුණා, පහම හිඳිලා ගියාලු. එතකොට මේ පැත්තේ ඉන්න අයට කන්න බොන්න ධාන්‍යයක් නැහැ, පිටරටින් ගෙනාවෙත් නැහැ, ඒ කාලේ වැපුරුවෙත් නැහැ කුඹුරු වපුරු. ඒ ගමන කරන්න දෙයක් නැහැ. වැටගෙය ගස්වල ඉස්ම මිරිකලා බීලා තමා මේ සමහර බානක පරම්පරාවල්
මේ ධර්මය ආරක්ෂා කරගත්ත. මෙන්න මේ අවස්ථාවේ හැබැයි මේ වන විටත් කෑගල්ලේ හොඳට වැස්සා හොඳට ජලය තිබුණා ඇළදොළ ගංගාවල දිංවල වතුර තිබුණා. ඒ නිසා කෑගල්ල හිටපු ප්‍රාදේශීය පාලකයෙක් මාතුල ජනපදයේ හිටපු ප්‍රාදේශීය පාලකයෙක් කල්පනා කරා මේ බානක පරම්පරාවල් නැති වුණොත් අපේ ත්‍රිපිටකය සහමුලින් අහෝසි වෙනවා. ඒක නිසා ඒ බානක පරම්පරාවල් වල හිටපු ඒ අරහතුන් වහන්සේලා එහෙම නැත්නම් ඒ මගපල්ලාභීන් සහ නොලාභීන් දෙපිරිසම මේ වනපුත් කරගෙන පවත්වගෙන ආපු අය ඔක්කොම එකතු කරගෙන ඇවිල්ලා මේ කෑගල්ලේ මාතුල අලුලෙනට මේ ඒ තමන් පවත්වගෙන ආපු එක ලේඛනගත කරන්න ලිඛිතව පවත්වගෙන යන්න අවස්ථාවක් හදාගත්තා. එහෙමයි ස්වාමීනි. ඒ අනුවයි බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවට පස්සේ අවුරුදු 456ක් සිංහල හාමුදුරුවෝ බානක පරම්පරාවල් කටවචනයෙන් බණ පොත් කරගෙන ආපු එක ලේඛනගත කළේ හෙළබිමේදී. ඉන්දියාවේ ඔය මොනවත් කිසිම සිද්ධියක් ඉන්දියාවත් තිබුණෙත් නැහැ, ඉන්දියාවේ ඕවා කළෙත් නැහැ. ඒකල් තිබුණේ රටවල් රාශියක් බොය කියන කාලේ ඇලෙක්සැන්ඩර් අධිරාජයයි මේ ග්‍රීක අධිරාජයෙක් මුළු ඉන්දියාවම යටපත් කරගෙන හිටිය කාලයක්. ඒ කාලේ මේ ලේඛන ගත කරපු ත්‍රිපිටකය මාතුල අලුලෙනේදී කෑගල්ල ලේඛන ගත කරා. එදා පටන් මේ ලේඛන ගත කරපු ත්‍රිපිටකය නොයෙකුත්ැන්වල මේ තල්පත්වල තාල පුස්තකවල ලියලා හැම පන්සලකටම එදා තිබුණු දුන්නා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒකයි පැහැදිලි වුණා ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට නිරෝගී සුව ලැබේවා, දීර්ඝායස ලැබේවා.